වහන්ස මන ආයතනය හා මිනිස් මොලේ අතර සම්බන්ධයක් තිබේද? ඒ ගැන පැහැදිලි කිරීමක් අවශ්‍යයි. ඔව්. මිනිසාගේ මොලය අර අහක යන කුණු එකතු කරගත්තොත් ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් ඇහැට කන්නට නාසයට දිවට කයට කියන පහට අරමුණු වන බාහිර අරමුණු ආගන්තික උපකිලිට්ටේ එන නිසා අහක යන කුණු එකතු කරගත්තොත් මනස මුවා වෙනවා මොට්ට වෙනවා මොට්ට මෝල් මෝඩ ත්වයටපත් වෙනවා අර අහක යන කුණු එකතු කරගත්තා කුණු ගෑන් ගොඩ ගැහිලා දැන් බැරි වෙලාවත් ඔය අහක යන කුණු එකතු කරගත්තේ නැත්නම් ඊට පස්සේ මොකද වෙන්නේ ලේ ධාතුව පිරිසිදු වෙනවා මනස මනින්දයක් බවට පත් වෙලා මනස පිරිසිදු කරනවා එතකොට යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරලා මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරන්නත් මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි නොකර අත්හරින්නත් පුළුවන් ඒ අනුව මනින්දිය ක්‍රියාත්මක වෙලා තව දුරටත් ගැඹුරෙන් තියෙන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්ද්‍රිය පහ මතු කරගන්නවා ඒ සද්ධා ඉන්ද්‍රිය මතු කරගන්නා තාක්කල් සෝතාපන්න ඵලයට පත්වීම ගැන හිතන්න බෑ එසේ අරහතුන් වහන්සේ මගේ ඊළඟ ප්‍රශ්නය චුති චිත්තේ සමග ප්‍රතිසන්ධි චිත්තය ඇති වේද දැන් චුති චිත්තය කියන්නේ අවසාන සිත ප්‍රතිසන්ධි චිත්තය කියන්නේ නැවත තැනක උපත ලබනකොට ලබන පළවෙනි සිත චුතියකට පස්සේ ප්‍රතිසන්ධියක් එනවා දැන් අර ඕපපාතිකව උපදින දැන් මේ පැවැත්ම තුල තියෙනවනේ තල 31ක් ගති 31ක්නේ මේ ගති 31ෙන් 29ක්ම ගති 31ෙන් 29ක්ම බ්‍රහ්ම ලෝක 21යි දිව්‍ය ලෝක 6යි භූත පෙරේත ඔක්කොම 29යි තේරුණාද ඒ 29ම අය ඕපපාතිකයි ඒ ඕපපාතිකව උපදින අයට කිසිම අතරක් අන්තරයක් නැතුව මේ පැවැත්ම තුල තියෙන අවසාන චුතිසිතත් ඊගාවට ඒ භූතේකෝ පෙරේතේකෝ දෙවියෙක්කෝ බ්‍රහ්මයෙක්කෝ උපදිලා නිරේ හෝ උපදින පුද්ගලයාගේ ප්‍රතිසන්ධියත් අතර වෙනසක් නැහැ. අතරක් නැහැ. ඒ සිටිවිලි පරම්පරාව චුතිසිත ප්‍රතිසන්ධිය එක දිගටම ක්‍රියාත්මක වෙනවා අතරක් නැතුව. එක අන්තරයක් නෑ අතරක් නමුත් දැන් මිනිහෙක් කැටියට ඉපදිලා චුතිසිතක් අවසානයේ මිනිහෙක් කැටියට මැරෙනවා ඊගාවට උපදින්නේ ආයසරයක් මිනිසෙක් නම් අන්න එතන අතරක් තියෙනවා තිරිසන් සතෙක් නම් මිත්‍රයෙක්ින් නම් කාගේ හරි දරුගැබකින් නම් දැන් ඔය බල්ලෝ හරක් එළුවෝ අස්වැයෝ තව හුඟක් සත්තු දරුගැබකට ගිහිල්ලා උපදින්නේ. මිනිස්සු 100%ක්ම දරුගැබකට ගිහිල්ලා උපදිනවා මිස මිනිස්සු ඕපාතික උපදින්න බෑ ඒක අභව්‍යයි. මිනිස්සු උපදින්නම මව් කුසකින්. අර ටියුබ් දැන් අද නල දරු උපතක් දැම්මත් ඒකත් ඕපාතික නෙමෙයි දරුගැබක ඉන්න ඕන මාස ගාන. ඉතින් ඒක නිසා ඒ දරුගැබට යන මොහොත දක්වා අර චුතිසිත අවසාන සිතෙන් මැරුණා ඊට පස්සේ අර දරුගැඹට ඔක්කන්ටි වෙනකම් අතරතුර ප්‍රතිසන්ධියක් නැහැ. ආයි අලුත් සිතක් නැහැ. එතන තියෙන මනෝමය කාය විතරයි. ඒ අතරතුර අර චුතිසිතයි අලුත් ප්‍රතිසන්ධිය අතර අවුරුදු 100ක් තියෙන්නත් පුළුවන්. අවුරුද්දක් තියෙන්න පුළුවන් දවසක් තියෙන්න පුළුවන් මාසයක් අවුරුද්දක් 10ක් 100ක් ඕ කාලයක් තියෙන්න පුළුවන්. මොකද හේතුව කෙනෙක් මැරෙන මොහොතේ ඒ පුද්ගලයා හදාගත්ත අර මහත්තයාගේ ප්‍රශ්නටත් ඒක අදාළයි අර මහත්තයා පුතගෙන් කිව්වයි කියන්නේ උපදිනවා කියලා. එතකොට මේ ඉපදින එක්කෙනා ගතියක් හදාගෙන තියෙන්නේ. තේරුණාද? ගතියකුත් හදාගෙන තියෙනවා ණයකාරියොත් ඒ කියන්නේ ණය ගෙවලා ණය ගන්න මිනිසුත් හදාගෙන තියෙන්නේ. එතකොට තමන්ගේ ණයකාරයා
තමා අම්මා. අම්මා මේ දරුවව ගන්නේ ණය ගෙවන්න. එතකොට ණය ගෙවන්න අම්මා කෙනෙක් හදාගෙන නැත්නම් අර පුද්ගලයාට අර චුතිසිතෙන් පස්සේ ප්‍රතිසන්දියක් ලබන්න අවුරුදු ගාණක් යනවා. තේරුණාද? ඉතින් ඒක නිසා අර චුතියයි ප්‍රතිසන්දිය අතර විශාල කාලයක් තියෙන්න පුළුවන් සමහර අයගේ සමහර අයගේ එහෙම කාලයක් නැති වෙන්න පුළුවන්. ඒකේ කාලය ගැන කියන්න කාටවත් බෑ. නමුත් නායකාරයෙක් එන්නම ඕන මේක මේ ණය ගනුදෙනුවා. අම්මා කෙනෙක් දැන් ඇත්ත වශයෙන්ම ඔය චුතිසිතෙන් දැන් මැරිලා ඊට පස්සේ ගන්ධබ්බ වෙනවා. ගන්ධය අබ්බ කරගෙන ජීවත් වෙන මනෝමය කායක් තියෙන. මේ ගන්ධබ්බ පිටස මෞකුසකට උක්කාන්ති වෙන්න දැන් ඒ පුද්ගලයාගේ ගතිය මිනිස් ගතිය නම් මනුෂ්‍ය උපතක් ලබන්න ඕන. එතකොට ලොකු පොරකෑමක් වෙනවා. අර මේ අම්ම කෙනෙකුගේ දරු ගැබට යන්න ලොකු පොරකෑමක් තියෙනවා. සමහර විට එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි 10ක් 15ක් නෙමෙයි 100ක් විතර පොරගනවා යන්න. නමුත් එක්කෙනෙකුට විතරයි එකතුල් වෙන්න පුළුවන් හදිසියෙම දෙන්නම සමාන ශක්තියක් දරුවා නම් ණය තිබුණා නම් දෙන්නෙක් ඇතුල් වෙනවා. නියුන් දරුව එන්නේ එහෙමයි. ඉතින් ඒක නිසා එහෙම ණයකානු දෙනුවක් තියෙන්න ඕන නැතුව ඇතුල් වෙන්න බෑ. එහෙම ඉතින් Tamanට මාවෙක් හම්බු වෙනකන් කාලයක් ගන්ධබ්බ හැටියට ඉන්න ඕන. එහෙම නැත්නම් පිටරේකට ඇතුල් වෙනකන් කාලයක් ඉන්න ඕන. ඒකයි වෙනස. එසේමත් ස්වාමීනි මේ ගන්ධබ්බ අවස්ථාවේදී පින් අනුමෝදන් කරන පින් දැන් මෙහෙමයි. මර මනෝමය කාය තියෙනවනේ. එතකොට ඒ ගන්ධබ්බයන්ටත් අපිට පින් අනුමෝදන් කරන්න පුළුවන් පින් දෙන්න පුළුවන්. සබ්බේ පාන සබ්බේ භූතා කිව්වේ ඒකයි. එය මේ භූත කොටසට පාන කොටසට අයිති. එයටත් අපිට පින් දෙන්න පින් පවරන්න පුළුවන්. එයට හැබැයි අපිට ඒ අයට මේ පිනෙන් අපිට දැන් ඒ අය හදාගත්ත ගතිය වෙනස් කරන්න බෑ. අපිටමකෝ දැන් ඒ අය බල්ලෙක් වෙලා නම් ඉපදෙන්න හදන්නේ හදාගත්ත ගතිය බලු ගතිය නම් සමහර විට අපි පින් දෙනකොට හොඳ තැනක ඇල්ටේෂන් බල්ලෙක් වෙලා ඉපදෙයි. සැප ලබන්නේ අන්න ඒ වගේ. ඒ කියන්නේ ඒ වගේ අපිට පොඩි තල්ලුවක් දෙන්න පුළුවන් හොඳ තැනකට යන. හැබැයි බලු ගතිය අයින් කරන්න අපිට බෑ. මිනිස් ගතිය හදාගත්තා නම් මිනිස් ඒකත් නවත්තන්න වෙනස් කරන්න අපිට බෑ. ඒක අඩු කරන්න වෙනසක. එතකොට අපිට හොඳ තැනක පින්වත් දරුවෙක් වෙන්නේ තල්ලුවක් දුන්න හැකි. ඒකයි කරන්න පුළුවන්. එතකොට අපි දෙන පිනෙන් ඒ පුද්ගලයාට මේ දෙන පිනෙන් නිවන් දකින්නත් බෑ කිසිම කෙනෙකුට. කිසිම කෙනෙකුට තමන් කරන පිනෙන් නිවන් දකින්නත් බෑ. දෙන පිනෙන් අනුන්ට නිවන් දකින්නත් බෑ. පිනෙන් නිවන් දකින්න බෑ. නිවන් දකින්න කුසලයේ ඕන. මේක හොඳට තේරුම් ගන්න ඕන බෞද්ධයන්ට. දැන් අර කවියකුත් සින්දුවකුත් තියෙන පිම්මදි වෙන්න නැති ඒකත් ඒකයි තමයි තමයි ඔබ මේ සම්පූර්ණම විකෘති කරපු ධර්මයක් නෙමෙයි අධර්මයක්. ඕවා නිසා මිනිස්සු දැන් ඔය දහම් පාසල් යන මිනිස්සුන්ටත් ඔක්කොටම උගන්වලා තියෙන මේ පින්කම් කරපල්ලා නිවන් දකින්න කියලා ඒකමයි මේ බුද්ධාගමේ වැරද්ද. කිසිම දවසක පිනෙන් විතරක් නිවන් දකින්න බෑ. දෙන පිනෙන් හෝ කරන පිනෙන් නිවන් දකින්න බෑ. හැබැයි පින උපකාර වෙනවා. මං කිව්වේ අර මග සල්ලි මග වියදමට සල්ලි. පින ඕන පින්කම් කරන්න ඕන. මොකද මග වියදමට සල්ලි. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මේ පිනයි කියන එක නිවන් දකින්න උපකාර වෙන දෙයක් නෙමෙයි. කුසලයයි නිවන් දකින්න ඕන. දැන් ඔය ඔබට ඔය කිව්ව සේවිතබ්බා සූත්‍රයේ සම්බාසෝ සූත්‍රයේ හැම සූත්‍රයකම සියලු සූත්‍රවල කියලා තියෙන බුද්ධ දේශනාවේ කුසලය නිවනට මිසක් පින නිවනට නෙමෙයි. පින පැවැත්මට කුසලය නිවනට. නමුත් අද බුද්ධාගමේ මහායාන බුද්ධාගමේ පින තමා අගේ කොට සලකන්නේ වර්ණනා කරන්නේ පින්කම් කරන්න. ඇයි ඒකෙන් ලාභයි වාසි ප්‍රතිලාභ ලැබෙනවන්නේ. ඒක මේ ව්‍යාපාරයක්. මේ බුදුහාමුදුරුවන්ගේ වචන ටික අරගෙන ඒක ව්‍යාපාරයක් කරගත් එකක්. ඔය පින්කම් ව්‍යාපාර සියලු දේ ව්‍යාපාර බවට පත් වුණාම ඒක උපාදානය තණ්හාවෙන් උපාදානය කරගත්තාම නිවන වැහෙනවා ණය වෙනවා. හොඳයි එහෙනම්.